ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ මෙන්න මෙතන දෙනවා සයින් අප් කියලා. මෙන්න මෙතන මම ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවර වෙලා මට දෙනවා මෙන්න මේ විදියට මෙන්න මේ ෆෝම් එක පුරවන්න. මම මේක පුරවනවා. මේක තියෙන්නේ මගේ රියල් නේම් එක ඉල්ලනවා. ඉතින් ඔයා ඔයාගේ රියල් නේම් එක දෙන්න. ඒ වගේම ඊමේල් එක දෙන්න, පාස්වර්ඩ් එක දෙන්න, ඔයාගේ නික් නේම් එකක්. ඒ කියන්නේ ඔයාට සුරතල් නාමයක්. ඒ කියන්නේ ඔයාගේ නමේ කෙටි කරපු නම. අපි කියමු ඔයා සඳුන් නිමන්ත කියලා. එතකොට සඳුන් කියලා කෑල්ල ඔයාට දාගන්න පුළුවන්. නැත්නම් ඔයාට නිමන්ත කියන එකේ නිමා කියලා දාගන්න පුළුවන්. එතකොට ඒ වගේ ඔයාට නික් නේම් එකක් දාගන්න. ඊට පස්සේ ඔයාගේ කන්ට්‍රි එක ඔයා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මේ දෙකම ඇග්‍රි කරලා ඔයා සයින් අප් වෙන්න. ඉතින් මම ඒක ඉක්මනටම කරගෙන යනවා. මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. මේ විදිහට ඇග්‍රි කරන්න. ඇග්‍රි කරලා ඔයා සයින් අප් දෙන්න. ඊට පස්සේ මෙතන මේ කට්ටිය කියනවා confirm your email and be part community කියලා. ඒ කියන්නේ ඔයාගේ ඊමේල් එකට ඊමේල් එකක් මේ කට්ටිය එවලා තියෙනවා. ඒක confirm කරන්න කියලා තියෙනවා. එතකොට ඔයා ගිහිල්ලිවිල්ලා ඔයාගේ ඊමේල් එක confirm කරන්න. ඒ කියන්නේ මම යනවා මගේ ඊමේල් එකට confirm කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මට එවලා තියෙනවා ඊමේල් එකක්. මෙන්න මේ ඊමේල් එකේ මෙන්න මෙතන තියෙනවා link එක. මෙන්න මේක උඩින් මම click කරනවා. ක්ලික් කරාට පස්සේ මේ කට්ටිය ආපහු ඉන්ටර්ෆේස් එකට එක් කරගෙන එනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා ඇග්‍රි දෙන්න. ඇග්‍රි දුන්නට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ අදාළ account එක බලා ගන්න පුළුවන් Picoworkers එකේ. එනවා. ඉතින් ඉස්සලාම් කියන්න ඕනේ ඔයාලට මේ වැඩේ ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ උනත් ලේසියෙන් කරගන්න පුළුවා. ඉතින් කොහොම නමුත් ඔයා මේ Picoworkes සයිට් එකේ කොහේ හිටියත් ඔයාලට මෙන්න මෙතනට එන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ෆයින් ජොබ් කියන එක උඩ ක්ලික් කරන්න. ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ඇති ඉරිකැලේ තුනක් ඔයාලට පුළුවන් ඒ ඉරිකැලේ තුන උඩ ක්ලික් කරලා ෆයින් ජොබ් කියන තැන ක්ලික් කරලා මෙන්න මෙතනට එන්න. හරි. ඉතින් මේක ඇතුළට ආවහම අපිට මෙන්න මේ විදිහට ජොබ්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයගොල්ලන්ගේ කැටගරි එකකින් තොරව අපිට ගොඩක් ජොබ්ස් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේව කැටගරි කරලා බලමු මොනවද තියෙන ජොබ්ස් මේව කොහොමද අපි කම්ප්ලීට් කරගන්න කියලා. ඉතින් ඉස්සල්ලාම ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න ඕනේ හින්දා මම ඔයගොල්ලන්ට මෙන්න මේ SEO Premier Content Search Engine කියන මෙන්න මේ කැටගරි යටතේ ජොබ් එකක් කම්ප්ලීට් කරලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ ජොබ්ස් තමයි අපිට ගොඩක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ජොබ් වලින් අපිට ගොඩක් හොඳ ලොකු අර්නින් එකකට යන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ක්ලික් කරනවා. හරි. ඉතින් මේකදී මේ කැටගරි යටතේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒවා view කරන්න. view කළා අපිට අවශ්‍ය ඒගොල්ලන්ට අවශ්‍ය proof ඒ කියන්නේ සාක්ෂි submit කළා අපිට මේ මුදල අපේ earn pending එකෙන් earning එකට ලබා ගන්න පුළුවන්. හරි. ඉතින් මම මෙන්න මෙතනින් මේ view block කියන මෙන්න මේ block එක තෝරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට job එකක් ඇතුළට ආවහම ඔයා ඉස්සෙල්ලාම සැලකිලිමත් වෙන්න ඕනේ මේකේ ගාන. ඉතින් මට පේනවා මේක 0.03ක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේක support කරන support නොකරන countries. ඉතින් මෙන්න මෙතනට ශ්‍රී ලංකාව තිබ්බොත් ඔයා ඒ වැඩේ කරන්න යන්න එපා. මොකද එහෙම කරොත් ඔයාට සල්ලි හම්බෙන්නේ නැති වෙයි. හරි. ඉතින් මේක යට දාවහම බලා ගන්න පුළුවන් වෙනවා මේකදී මේ job එක කරන්න ඕනේ කොහොමද කියලා සදාහන් කරලා ඒගොල්ලෝ step by step විස්තරයක් දීලා තියෙනවා. ඉතින් ඉස්සලාම මේගොල්ලෝ කියන අපේ බ්‍රවුසර් එකේ හිස්ටරි එක ක්ලියර් කරන්නලු. ඊට පස්සේ මේ ලින්ක් එකට යන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ ලියලා තියෙන ඒවා තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ ඔක්කොම කොපි කරලා ගිහිල්ලා Google Translate පාවිච්චි කරලා මේක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා ඔයාලට පුළුවන් මේ ජොබ් එක කරන්න. ඉතින් මේ තියෙන ඒවා හරියටම හරිම සරලව ට්‍රාන්ස්ලේට් කරන්න ඕනෙත් නැහැ. ඔයාලට පේනවාද Go to this link කියලා අපිට මේ ලින්ක් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ දේ ලින්ක් එක highlight කරලා Go to කියලා මම මේ ලින්ක් එක ඇතුලට යනවා. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා click on the link point කියලා. අපිට මෙන්න මේ විදිහට image එකක link එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට මේක highlight කරලා මේක open කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට අපිට screenshot එකක් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ website එක ඇතුලට යන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති https lnsu කියන මෙන්න මේ website එක ඇතුලට යන්න ඕනේ. බලමු මේ website එකක් තියෙනවද කියලා. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ website එකක් අපිට තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට website එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක ඇතුලට එහෙම යනවා.
ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ අදාළ වෙබ්සයිට් එක ඇතුළටම යන්න. එහෙම නැවුනොත් ඔයාලට මුදල් ගෙවන්නේ නැති වෙයි. හරි. හරි. ඉතින් ඊට පස්සේ මම යනවා මේකේ ප්‍රූෆ් බලන්න. මොනවද මේකෙදී සාක්ෂි විදියට මේගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ සාක්ෂි තමයි ඔයගොල්ලෝ හරියටම දෙන්න ඕනේ. මේවා වැරදිට දුන්නොත් ඔයාට මේ මුදල් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ මේ දාන ප්‍රූෆ් මේ පෝස්ට් එක. ඒ කියන්නේ මේ ජොබ් එක දාපු එක කියන අනිවාර්යයෙන්ම බලනවා. බලලා වාගේ වැඩේ හරිනම් තමයි ඔයාට මේ සල්ලි ටික වාගේ වෙනින් එකට වැටෙන්නේ. හරි. ඉතින් ඉස්සලාම් මේකද ඉල්ලලා තියෙනවා සෙන්ඩර් URL 7 post කියලා. ඒ කියන්නේ මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඔයගොල්ලන්ට post 10කට යන්න කියලා මේකෙදී සදාහන් කරලා තියෙනවා. එක post එක අඳුම වශයෙන් තප්පර 25ක් ඉන්න කියලා සදාහන් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ වෙබ්සයිට් එක ඇතුළට ගියාම අපි කොච්චර වෙලා මේක ඇතුළේ හිටියද මිනිත්තුවක් හිටියද වට පේනවාදී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඇතුළට ගිහලා මිනිත්තුවක් ඉන්න කියලා තියෙනවා. ඉතින් මෙහෙම ගියාද කියලා ඇත්තටම මේගොල්ලන්ට බලන්න විදිහක් නැහැ. ඉතින් ගොඩක් දුරට මේ කියලා තියෙන විදිහටම කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේ වෙලාවේ මට වෙලාව මදි හින්දා මම මේ තියෙන සාක්ෂි ටික විතරක් ඉදිරිපත් කරනවා ඔයගොල්ලන්ට මේකදී පෙන්වන්න ඕන හින්දා. මේකදී 7 වෙනි post එකේ URL එක ඉල්ලලා තියෙනවා. ඉතින් මම මේ විදිහට කවුන්ට් කරලා 7 වෙනි post එකේ URL එක මෙතනට එන්ටර් කරනවා. ගිහිල්ලා මෙන්න මේ link එක මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන මෙතනට paste කරගන්නවා. හරි. ඊට පස්සේ මේකදී ඉල්ලලා තියෙනවා last sentence of the 10 post කියලා ඉල්ලලා තියෙනවා. ඒ කියන්නේ 10 වෙනි post එකේ තියෙන අන්තිම sentence එක ඉල්ලලා තියෙන්නේ. මම ආයේ මේකදී home page එකට back වෙනවා. back වෙලා මම ආයේ 10ට count කරනවා post. මෙන්න මේක තමයි 10 වෙනි post එක. මම මේක ඇතුළට යනවා. ගිහිල්ලා මේකදී තියෙන අන්තිම වාක්‍ය තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේ වාක්‍ය highlight කරලා copy කරගන්නවා. copy කරගෙන මෙතනට paste කරගන්නවා. හරි. ඊට පස්සේ send advertisement URL that you click on my page blog. ඉතින් මේක ඇතුලේ click කරපු advertisement එකේ link එකක් ඉල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන advertisement අපිට තත්ින් තැන් තැන් වල බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ එක advertisement එකක් උඩ මේ විදිහට click කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ link එක highlight කරලා මේක copy කරලා මෙන්න මෙතනට paste කරගන්න. හරි. ඊට පස්සේ අන්තිම ඉල්ලලා තියෙනවා last sentence of the insert page. ඒ කියන්නේ අපි click කරපු advertisement එකක තියෙන අන්තිම sentence එක. ඉතින් අපි බලමු මේකේ අන්තිම තියෙන වාක්‍ය මොකක්ද කියලා. හරි. මෙන්න මේක තමයි තියෙන්නේ. ඉතින් මම මේක මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන මෙතනට paste කරගන්නවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපි හරියටම මේකෙදී proof ටික ඉදපත් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ යටම තියෙන submit proof කියන button එක උඩ click කරන්න. හරි. ඊට පස්සේ මෙන්න විදිහට grade කියලා බලා ගන්න පුළුවන්. ඉතින් grade කියලා වැටුනොත් ඔය job එක හරියට කරලා තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට මේ මුදල වැටලා තියෙනවා. ඉතින් මෙතන කලින් 0.05ක් තිබ්බේ. දැන් 0.8 වෙලා තියෙනවා. ඉතින් අන්න මේ විදිහට අපිට මේකදී jobs complete කර ගන්න පුළුවන්. ඉතින් හැම job එකක්ම ගත්තොත් අන්න මේ විදිහට ඒගොල්ලෝ කියලා තියෙන වැඩේ තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මම උදාහරණයක් විදිහට තව jobs අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පේනවාද Telegram අපි ගිහලා බලමු Telegram jobs තියෙනවද කියලා. හරි. Telegram job එකක් තියෙනවා. ඉතින් බොට් කෙනෙක්ට ජොයින් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ ජොබ් එක කරන්න යන්නේ නැහැ. මම ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද කරන්න කියලා. ඉතින් පොඩි වැඩක් කරන්න තියෙන්නේ. ඉතින් මේකදී ඔයගොල්ලෝ බලන්න මේක හරිම සරලයි. ස්ටෙප් තුනයි තියෙන්නේ. මේ ඔයාලට තියෙන මෙන්න මේ link එක ඇතුළට ගිහිල්ලා ඔයාගේ Telegram app එකෙන් මේ බොට් එක ජොයින් වෙන්න. ජොයින් වෙලා start කියන බටන් එක click කරන්න. ඊට පස්සේ මේකදී tags එකක් තියෙනවා like Telegram and Twitter කියලා. ඔයාලට පුළුවන් user name එක submit කරන්න. ඊට පස්සේ screenshot එකක් ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ Telegram user name එක දෙපාරක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඔන්න විදිහට ඒ proof තුත් ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට fill කරලා මේක submit කරලා මේ job එකත් complete කරගන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මෙන්න මේ විදිහට bot ලට join වෙන වැඩ විතරක් නෙමෙයි තියෙන්නේ. ඔයා Telegram එකේ group වලට join වෙන්න, Telegram group එකකට join වෙලා මෙන්න මේ comment එක දාන්න, ඒ වගේ විවිධ jobs අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලොන්ට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මෙතන තියෙන එක කියවලා ඒකේ මොකද්ද කියලා තියෙන්නේ කියලා සරලව තේරුම් ගන්න. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ ටිකක් කල මේක වැඩ කරද්දී මේ ගැන ඔයගොල්ලන්ට සම්පූර්ණ දැනීම එනවා. ඉතින් ඔයගොල්ලෝ මේක expert වෙන්න expert වුණාට පස්සේ වට ලොකු earning එකකට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු වෙන job එකක් ගැන. ඊළඟට අපි ලෝයාගෙන බලමු වෙන විතර discard job බලමු discard job තියෙනවද කියලා. හරි. ඉතින් මේ වෙනකොට නම් discard job එකක්වත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ වගේ discard job වගේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට හවස 6න් පස්සේ. ඉතින් ඔයාට පුළුවන් හවස 6න් පස්සේ වගේ log වෙලා මේ job එකක් complete කරන්න. ඉතින් ඔයාට තියෙන්නේ discard එකකට join වෙලා ඒ අදාළ proof ඉදපත් කරන්න. ඉතින් ඒක නම් ගොඩක් හරිම සරලයි. ඒකදී මම කියලා දෙන්න ඕනෙත් නැහැ. ඊළඟට අපි බලමු video marketing jobs තියෙනවද කියලා. video marketing jobs අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ගොඩක් jobs අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් හවස 6න් වගේ පස්සේ තමයි. ඉතින් ඒ වගේ වෙලාවට අපිට ගොඩක් ජොබ් බලා ගන්න පුළුවන්. හරි ට්විටර් ජොබ් එකක් තියෙනවා. මේකදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා ට්විටර් ෆලෝ එකක් තමයි තියෙන්නේ. ඉතින්
මගුලට මේ ජොබ් එක ඇතුලට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් මම දැන්ට මේ ජොබ් එක කරන්න යන්නේ නැහැ. මොකද මේක ගොඩක් ලේසි ජොබ් එකක්. මම බොරුවට වෙලාව නැස්ති කරන්න ඕනේ නැති හින්දා ගුලන්ගේ මම මේ වැඩේ කරන්න යන්නේ නැහැ. ඉතින් මේකේ සරලවම තියෙන්නේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ link එකේ යන්න කියලා සදහන් කරලා තියෙනවා. ඔයාලා තියෙන මේ link ඇතුලට යන්න. ගිහිල්ලා ඒ account එක follow කරන්න. follow කරලා ඔයාලට පුළුවන් ඔයාගේ user name එක මෙන්න මෙතනට දීලා මේක සබ්මිට් කරන්න. ඉතින් මේක නම් ගොඩක්ම සරලයි. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ට්විට් එකේ අපිට මේ ජොබ්ස් විතරක් නෙමෙයි ට්විට් ෆලෝ ලයික් කමෙන්ට් වගේ ජොබ්ස් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ට්විට් එකේ එක එක වගේ එක එක කැටගරි එකේ එක එක ජොබ්ස් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනට ඇවිල්ලා මොකද්ද කරන්න තියෙන්නේ කියලා ස්ටෙප් බයි ස්ටෙප් කියවලා එක කරන්න විතරයි. අපි ඊළඟට බලමු මොනවද ඊළඟට කරන්න තියෙන්නේ කියලා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙන ඉන්ස්ටාග්‍රෑම් තියෙනවා. ඉතින් මම හිතන විදිහට මේ වෙලාවේ ඉන්ස්ටාග්‍රෑම් ජොබ් අපිට බලා ගන්න බැරි වෙයි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා ප්‍රමෝටින් ජොබ්. ඉතින් ප්‍රමෝටින් ජොබ් කරන්න ගොඩක් වෙලාවට ස්මාර්ට් ෆෝන් එක ඕමනා වෙන හින්දා මම මේ ජොබ් එක ඇතුලට යන්නේ නැහැ. මම ගොඩක් ගිහිල්ලා පෙන්නන්න මේකදී මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මයි කෑෂ් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට තියෙන්නේ මෙන්න මේගොල්ලෝ දෙන කෝඩ් එක ඇතුලත් කරන්න. ඇතුලත් කරලා ඒගොල්ලෝ දෙන ප්‍රූෆ් ඉදිරිපත් කරලා ඔයාලට පුළුවන් මේ සැලරි ටික දාගන්න. ඉතින් මේ ගොඩක් වෙලාවට මේ ජොබ් කරන්න නම් ඔයාලට ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. හරි ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙනවා රෙඩිට් ජොබ්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මම දන්න විදිහට රෙඩිට් ජොබ්ස් තමයි මේකෙදි තියෙන අපිට වාසිදායකම ජොබ්. ඒ කියන්නේ අඩුම වෙලාවක කම්ප්ලීට් කරගන්න පුළුවන් ජොබ්ස් තමයි මෙන්න මේ රෙඩිට් ජොබ් කියන්නේ. මේකෙ තියෙන අපිට ගිහිල්ලා අප්ලෝඩ් කරන්න, අප්ලෝඩ් කරලා අපිට ඒ ප්‍රූෆ් සබ්මිට් කරන්න තියෙන්නේ. ඉතින් මම පෙන්වති දැන්ට රෙඩිට් අප්වෝඩ් ජොබ්ස් කීපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙන්න මෙතන මේ උඩින්ම තියෙන ජොබ් එක ක්‍රියේට් කරගන්නවා. හරි. ඊට පස්සේ මේ විදිහට අපිට පෝස්ට් එකේ link එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේක highlight කරලා යනවා. හරිදී ඔයාලට තාමත් මේ රෙඩිට් සෝෂල් මීඩියා එකේ යටතේ account එකක් නැත්නම් ඔයා ඉස්සෙල්ලාම account එකක් හදාගන්න ඕනේ. ඉතින් හරිම සරල account එකක් හදාගන්නවා කියලා කියන්නේ පොඩි වැඩක් තියෙන්නේ. ඔයාට පුළුවන් මෙතනදී අපිට ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා sign up කියලා. ඔයාට පුළුවන් මෙතනින් ගිහලා ඔයාගේ email එක දීලා මේක sign up වෙන්න. හරි. ඊට පස්සේ මම කරන්නේ මේක upload කරන එක. upload කරනවා කියන්නේ ඔයාට පේනවනේ මෙන්න මෙතන word කියලා උඩටයි පල්ලෙහාටයි ඉතල දෙකක් තියෙනවා. ඔයාට තියෙන්නේ මෙන්න මේ උඩට තියෙන ඉතලේ උඩ click කරන එක. ඊට පස්සේ අපිට ඉන්නලා තියෙනවා your credit profile link එක. ඉතින් ඒක ගන්න ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතන තියෙන ඔයාගේ profile එකට click කරලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් profile කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක ඇතුලට ගිහිල්ලා මෙන්න මෙතනට link එක copy කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ profile කියන icon එකට ගිහිල්ලා right click කරලා මෙන්න මෙතනින් මේ copy කරගන්න. ඊට පස්සේ මම මෙතන මේක දානවා. ඊට පස්සේ username of poster. මේකේ post කරලා තියෙන එක නම් username එක. ඉතින් ඔයාලට පේනවා ඇති poster by කියලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ mouse cursor එක මෙතන අරන් ගියාම අපිට මෙන්න මේ විදිහට post කරපු එක නාගේ username එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති UMATDFGDF කියලා නමක් තියෙනවා. අනේ නම තමයි ඔයගොල්ලෝ අතෙන්ට enter කරන්න ඕනේ. ඉතින් මම මේක මෙතන copy කර ගන්නවා. copy කරගෙන ඔයගොල්ලෝ මෙන්න මේ U එකයි මේ L එකයි අයින් කරලා තමයි submit කරන්න ඕනේ. හරි. ඉතින් දැන් අපි මේ ප්‍රූෆ් දෙකම සබ්මිට් කරන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා තියෙනවා මගේ 0.0.9 තියෙන්නේ. ආයි බලමු මේක සබ්මිට් කළා මේ තුන ඇඩ් වෙනවද කියලා. ඉතින් ඔයාලට වෙනවා තියෙන්නේ 0.95ක් වෙලා තියෙනවා. අර මුදල මේ පෙන්ඩින් එකට ඇඩ් වෙලා තියෙනවා. ඒ වැඩි අපි හරියට කරා නම් ඒක මෙන්න මෙතෙන්ට ඇඩ් වෙනවා. හරි. ඊළඟට මෙන්න මේ Yahoo answers forms වගේ jobs අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ computer program PC කියන job එක. මේකදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ මේගොල්ලෝ software දීලා තිනවා. අපිට තියෙන්නේ software download කරලා install කරලා screenshot යවලා මේ වැඩේ අපි හරියට කරාද කියලා proof ඉදිරිපත් කරලා මෙන්න මේ salary ටික ලබා ගන්න. ඉතින් මෙන්න මේකදී තමයි මෙන්න මේ job වලට අපිට ගොඩක් හොඳ payment එකක් අපිට දෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. 0.2ක් වගේ ලොකු මුදලක් අපිට මේ වගේ job වලට දෙනවා. ඉතින් මේ job එකක් කරන්න සෑහෙන වෙලා යන හින්දා මම කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ job ටික වැඩ කරන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා save. ඉතින් මේ සර්වේ ඔපස් කියන ජොබ්ස් ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවට සපෝට් කරන්නේ නැති හින්දා මම කරන්න යන්නේ නැහැ. ඉතින් මේකේ සමහරක් ඒවා තමයි ගොඩාක් කලාතුරකින් වගේ තමයි සපෝට් කරන්නේ. ඒත් සපෝට් කරන්නේ නැති තරම්. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ මේ ජොබ්ස් කරන්න යන්න එපා. ඊට පස්සේ අද කියලා බලා ගන්න පුළුවන් වෙනවා. හරි. අද කියන එකෙත් අපිට මේ විදිහට ජොබ්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් තමයි ජොබ්ස් දෙකයි තියෙන්නේ. ඉතින් කලින් කිව්වා වගේම හවස 6න් පස්සේ වගේ තමයි අපිට ගොඩක් ජොබ්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී සක්සස් රේට් එක අඩුයි. ඒකින්ද ඔයගොල්ලෝ මේ වැඩේ කරන්න යන්න එපා. ඉතින් කොහොම නමුත් මේ වගේ ජොබ්ස් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. වඩා වෙනදී මෙයාගේ පළවෙනි ජොබ් එක තමයි මෙයා දාලා තියෙන්නේ. මේකදී අපිට කරන්න තියෙන්නේ මේ විදිහට ගිහිල්ලා ජොයින් වෙලා මොකක් හරි සෝෂල් මීඩියා එකට ගිහිල්ලා ජොයින් වෙලා කමෙන්ට් එකක් දාන්න තියෙන්නේ. ඊට පස්සේ වඩා මේ මුදල හම්බෙනවා. මම නිකන් ඒකට ගිහිල්ලා වඩා පෙන්නන්නම්. හරි. ඉතින් ඔයාලට පේනදී ගෲප් එකේ link එක තියෙනවා. ඔයාලා පුළුවන් මේ link එක click කරලා ගිහිල්ලා යන්න. ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒකට comment එකක් දාන්න. comment එකක් දාලා ඔයාගේ bunches username එක දෙන්න. ඒ කියන්නේ මේ අලුත් social media app එකක්. ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් bunches ඒ අදාළ username එක දෙන්න. හරි. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මේකේ jobs complete කරගන්න තියෙන්නේ.
ඊට පස්සේ මම උලන්ට අන්තිමට කියන්නම් කියලා කිව්ව sign up jobs. ඉතින් මට මේ වතින් මෙතන sign up jobs 213ක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අතන මේ sign up job කරන එක ටිකක් අමාරු වැඩක්. ඉතින් මේකදී අපි බලා ගන්න පුළුවන් වෙනවා Gmail එකක් create කරලා submit කරන්න කියලා තියෙනවා. ඉතින් මේ වගේ job එකක් උනත් ඔයාලා කරන්න පුළුවන්. ඔයාලා තියෙන Gmail එකක් account එකක් හදලා මේගොල්ලෝ කියනවා මෙන්න මේ name එක දාලා හදන්න, මෙන්න මේ password දාලා හදන්න, හදලා මෙන්න මේ email එක recovery email එක විදිහට දාලා Gmail account එකක් හදලා Gmail account එකේ email එකේ password එකයි දාලා ඔයාලට පුළුවන් මේ මුදල් ලබා ගන්න. ඉතින් මේ වගේ job නම් ගොඩක් අවාසි. මේ වගේ jobs ගොඩක් ඔයාලා කරන්න යන්න එපා කියලා මම ඉල්ලනවා. හරි ඊට පස්සේ මේ විදිහට අපිට jobs බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අනිත් category වලට සාපේක්ෂව අපිට මේ category කියarte ගොඩක් හොඳ මුදලක් ලබා දෙනවා කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකදී ගොඩක් අමාරු හිඳ තමයි මේගොල්ලෝ ටිකක් ලොකු මුදලක් මේකදී ලබා දෙන්නේ. ඉතින් මේකදී තියෙන ගොඩක් jobs මම complete කරලා තියෙන්නේ. ඉතින් එකපාරක් sign up වුණාට පස්සේ මට ආයෙ sign up වෙන්න බෑ. ඒ වගේම ඔයගොල්ලෝ මේ star click වගේ jobs කරන්න යන්න එපා. ඉතින් ඒ වගේ ඒවට ඔයගොල්ලෝ රැවටෙන්න එපා. ඒවා ලංකාවට support කරන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ සමහර jobs තියෙනවා අපි KYC verification එක ඉල්ලන. ඔයාලට පේනවාදී Binance එකේ sign up වෙන්නලු KYC verification එක කරන්නලු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා Binance කියන්නේ crypto wallet එකක්. ඒකදී ගිහලා KYC verification එක කරන්න ඕනේ. මේකදී මම හිතන්නේ refer ලට මුදල් ලෝපයන්න තමයි මේ සමහර site තියෙන්නේ. ඉතින් මේ KYC verification එක කියන්නේ ඔයාලට මේකද සිද්ධ වෙනවා. ඒක ඇතුළට ගිහිල්ලා ඔයාගේ driving license එක identity වගේම ඉදිරිපත් කරන්න. ඉතින් එතෙන්දී ඔයාගේ පෞද්ගලිකතාවයට හානියක් වෙන්න පුළුවන් හින්දා ඔයගොල්ලෝ කැමති නම් ඒව කරන්න කියලා මම ඉල්ලනවා. හරි. ඉතින් ඔයාලට පුළුවන් මේකදී job එක complete කරගන්න. අපි බලමු job එක ඇතුළට ගිහිල්ලා. ඉතින් මෙන්න මේ විදිහට මේකේ තියෙන sign up වෙන්න තියෙන extension එකකට. ඉතින් මම මේ job එක කලින් කරා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේකදී මේ link එක ඇතුළට යන්න ඔයාලට පුළුවන් ගිහිල්ලා ඔයාගේ account එක. ඒ කියන්නේ ඔයාගේ account එක register වුණාට පස්සේ ඔයාගේ email එකට එනවා verification code එකක්. ඒ verification code එකේ screenshot එකක් තමයි මෙතන ඉල්ලලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඉතින් screenshot එකේ විදිහට screenshot එකක් එවන්න කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා ඉතින් link එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ link එක ඇතුළේ යන්න. මේ link එක ඇතුළේ තියෙන screenshot එකක් ඔයාලට පුළුවන් ඒ screenshot එක කොහෙද ගහලා තියෙන්නේ කියලා බලලා ඒ විදිහට ඔයාගේ account එකෙත් ඒ තියෙන තැනට බලලා screenshot එක ගහලා මෙතනට enter කරන්න. ඒ වගේම the email address your registration. ඔයා register වෙන්න දුන්න email එක only correct tax. ඒක tax එකක්වත් අනිවාර්යයෙන්ම හරියන්න ඕන කියලා මේකදී සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් මේ වගේ jobs ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවක් යන හින්දා මම කරන්න යන්නේ නැහැ. ඉතින් මම හිතන විදිහට ඔයාලට මේකදී ගොඩක් හොඳ earning එකකට යන්න පුළුවන්. මෙන්න මේ category යටදී වැඩ කරොත්. ඒ කියන්නේ මෙන්න මේ SEO promote content search engine කියන මෙන්න මේ category යටතේ සහ Telegram Discord video making Facebook Instagram ඒ වගේම Twitter Reddit කියන මෙන්න මේ jobs ටික කරලා ඔයාලට හොඳ earning එකකට යන්න පුළුවන්. ඉතින් ඔගොල්ලෝ තනිවරින් try කරලා බලන්න ඔයාලට පේනවා ඉතින් මගේ දැනට හොඳ earning එකක් තියෙනවා.